සියලුදෙනා ඉතාදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි ඊයේ වගේම අදත් ඉන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ සුන්දරම ස්ථානයක දියපාරක් දියැලක් පිටිපස්සේ තියෙනවා මේ දවස්වල එක හිඳිලා. නමුත් දෙවියන් වහන්සේගේ මැවිල්ල ඉතාම අලංකාරයි. ඉතාම ලස්සනයි. ඉතින් මම ඊයේ කිව්වා වගේ මේ ස්ථානය මෙච්චර ලස්සන නම් ඒදන් නුවණ කොහොම ලස්සනවද තියෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණ රාජ්‍ය දෙවියන් වහන්සේගේ පාලනය නැත උන්වහන්සේගේ ස්වરૂපය වර්ධනය වෙන්න දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්න ඒ අණ නැත්නම් ඒ ක්‍රියාව මිනිස්යාගේ අකීකරුකම නිසා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා මහිමෙන් ඈත් වෙලා යක්ෂයාගේ ස්වરૂපය අරගෙන සදාකාලික ගිනිවිලකට නියම වුණා. කොච්චර අපරාධයක්ද දෙවියන් වහන්සේ ලස්සන ජීවිතයක් හදලා මිනිසයාට කිසි දෙයක් කරන්න නැතුව මිනිසයාට කිව්ව එක දේ පාලනය කරන්න වර්ධනය වෙන්න මිනිසයාට ඒ දේ කරගන්න දීලා මිනිසයාට ඒක භුක්ති විඳින්න දීලා ඒක විඳින්න දීලා ඒක සුන්දරත්වය විඳින්න ඒකේ තියෙන ඵල භුක්ති විඳින්න මේ දේ බාර දුන්නාම මිනිසයා අකීකරුකම නිසා ඒක හිමි කරගත්තා. කොච්චර අපරාධයක්ද නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් නැවත ඒ අවස්ථාව අපිට ලැබුණා. ඉතින් මේ ගැන අපි ඊයේ කතා කරා. ඊට පස්සේ උන්වහන්සේ මට කතා කරලා අද දවසේ මතක් කරලා දුන්නා මෙන්න මෙහෙම දෙයක්. මේ දේව රාජ්‍යයට ඇතුල් වෙන්න නැත්නම් මේ සදාකාලික ජීවිතයට ඇතුල් වෙන්න යේසුස් වහන්සේ හදපු මාර්ගය මොකක්ද? මොකද්ද ඒ ක්‍රමවේදය? දැන් යේසුස් වහන්සේ අපිට මං හිතන්නේ ඔබ දන්නවා සුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා නැත්නම් ගෝලයන්ට කිව්වා ගොස්සියලු ජාතීන් ගෝලයන් කරන්න ගොස්සියලු ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න. මොකද්ද සුභාරංචිය? රාජ්‍යයේ සුභාරංචිය. යේසුස් වහන්සේ පිහිටවන්න යන රාජ්‍ය මේ පොළවේ මේ ලස්සන වතුර දියැලි මේ ඔක්කොමත් එක්ක ගහකොළ මේ සියලු දේත් එක්ක සත්වයන් එක්ක සිංහයෝ මුවෝ බැටළුවෝ වලස්සු අලි කොටි මේ ඔක්කොමත් එක්ක එකිනෙකා මරා ගන්න නැතුව කුඩා ළමෙක් ඒ ඇත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් වෙන තරමටම සමාදානයේ සාමයේ ඇතිවෙච්ච ලෝකයක් පාලන කාලයක් යේසුස් වහන්සේ අවුරුදු 1000ක් මේ පොළවේ පිහිටවන්ට යනවා මේ විදිහටම. ඒතර කාටද පුළුවන් ඒකේ සහභාගීත්වය අරගන්න? විපංගුකාරත්වය අරගන්න. කාටද පුළුවන් ඒකට ඇතුල් වෙන්න? දේව රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කාටද? මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ ක්‍රමවේදය තමයි යේසුස් වහන්සේ කිව්වේ ගොස්සිලු ජාතීන්ට ඒ රාජ්‍යයේ සුභ ආරංචිය කියන්න. මොකද ඒක සුභ ආරංචියක්. ආදම්ට දුන්න දේ නැවත දෙන්න යනවා. ආදම්ට හිමි වෙච්ච නැත ආදම්ට බාර දුන්න ඒ මුළු ලෝකේ පාලනය, ඒ සුන්දරත්වය, ඒ මහිමය නැවත මිනිස්යා තුල ඇති කරන්න උන්වහන්සේ ක්‍රියා කරනවා. ඒකයි රාජ්‍ය, දේව රාජ්‍ය කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා කියන්නේ ඒක. හරි සුන්දර, අලංකාර, මහිමාන්විත තැන. ඒ වගේම ඒ ක්‍රමවේදය මොකක්ද? ඒ තමයි සුභාරංචිය කියන්න කියලා කිව්වේ. මොකද්ද සුභාරංචිය? ඒක තමයි අපි අද බලන්න යන්නේ. මොකද්ද යේසුස් වහන්සේ කියන්න කියපු සුභාරංචිය? උන්වහන්සේ මට පෙන්නුවා මෙහෙම දෙයක්. ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ ගලාති 1 පාවුතුමා කතා කරලා කියනවා ගලාති වරුන්ට නැත්නම් ගලාති සභාවේ ගලාති පලාතේ සිටින තිබෙන සභාවන් වලට. හරි අපි ඒක කියමු to the churches of Galatia. Churches ඒ කියන්නේ එක church එකක් නෙමෙයි. ගලාතිය කියන්නේ එක නිකන් සුළු කොටසක් නෙමෙයි. ගලාතිය කියන්නේ අද වර්තමාන තුර්කිය. එහෙම් පිටින්ම තුර්කිය ප්‍රදේශය ගලාතිය. ඒතර ඒක ඇතුලේ තමයි එපිසේ මේ එලිදරව් පොතේ තියෙන සභා හත තිබුණේ එතන. ගලාති ප්‍රදේශය නැත්නම් ගලාතියට ආසන්න ඒ පළාත්වල. ඒතර ගලාතිය කියන්නේ තුර්කිය නම් අද වර්තමාන. එහෙනම් ඒ සභාවන් තිබුණා ගොඩාක් ගලාති පළාතේ. එතකොට ඒ සභාවන් වලට තමයි මේක ලියන්නේ. එක සභාවකට නෙමෙයි. සභාවන් ගොඩකට Churches of Galatia. හරි සභාවන් වලට. ගලාතියේ සභාවන් වලට තමයි එතුමා මේක ලියන්නේ. ඒක ලියලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. අපි ඔක්කොම මම හිතන්නේ අවධානය යොමු කළ යුතු දෙයක්. විශේෂම වර්තමාන කාලේ සුභාරංචිය සම්බන්ධව. හරි. මේක කතා කරලා කියනවා පාවුලතුමා කතා කරලා කියනවා ගලාති 1 මම ඉංග්‍රීසි බයිබලයේ කියලා මම ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නම් ඉංග්‍රීසියෙන් කියවලා. මට ඒක පහසුයි අද දවසේ මේ වෙලාවේ මේ තියෙන වාතාවරණයත් එක්ක මම මෙහෙම කියවන්නම්. ඒකේ තියෙනවා මෙහෙම. 6 ඉඳලා මෙහෙම තියෙනවා. ගලාතිය 1:6 ඉඳලා. I marvel that you are turning away so soon from him who called you in the grace of Christ to a different gospel. පවලුතුම කතා කරලා කියන මට පුදුමයි නුඹලා මෙච්චර ඉක්මනට ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයේ තුල තියෙනා වූ ඒ කැඳවීමට විරුද්ධව වෙනස් සුභාරංචියකට නුඹලා හැරී යෑම මට පුදුමයි කියලා කියනවා. හරි. දැන් ගලාතියට ආපු ප්‍රශ්නේ තමයි චර්මච්ඡේදනය සහ විවස්ථාවේ කතාව. දැන් අපි ඒක පොඩ්ඩක් ඒ හේතුව චුට්ටක් තියලා සුභාරංචිය ගැන කතා කරමු. අපි කතා කරන්නේ ફોකස් එක සුභාරංචිය මොකක්ද කියන එක. හරි. ඒතර ඒක කියනවා which is not another. ඒක ඇත්තට වෙනස් සුභාරංචියක් නෙමෙයි. හරි. But there are some who trouble you and want you to pervert the gospel of Christ. ඒක මේ වෙන සුභාරංචියක් නෙමෙයි. ඒක වෙන ආගමක දෙයක් නෙමෙයි. ඒක වෙන ධර්මතාවයක් නෙමෙයි. ඒක ක්‍රිස්තුස් වහන්සේගේම සුභාරංචිය pervert නැත්නම් විකෘති කරලා ඒක අස්වාභාවික නැත්නම් ඒක අපිරිය සහගතව විකෘති කරලා අන්න ඒකයි කියන්නේ pervert the gospel of Christ. ඒතකොට යේසුස් වහන්සේගේම සුභාරංචිය හැබැයි මේක pervert කරනවා. මේක විකෘති කරනවා. හරි? ඒතකොට ඒක විකෘති කරලද සුභාරංචිය? පාවුල තුමා මේ කතා කරන්නේ. දැක්කද? ඒක වෙන සුභාරංචියක් නෙවෙයි. වෙන ආගමක වෙන ධර්මතාවයක වෙන ඉගැන්වීම එහෙම නෙමෙයි. මේක යේසුස් වහන්සේගේම සුභාරංචිය නමුත් pervert කරලා ඒක විකෘති කරලා. ඒ කොහොමද කරලා? ඒක මොකක්ද ඒක අදහස වෙන්නේ? එතුමා කතා කරලා කියනවා මේ ඊට පස්සේ. පළතුම කතා කරලා කියනවා 8 වෙනි පදේ. But even if we අපිවත් එහෙම නැත්නම් another angel from heaven ස්වර්ගයෙන් දේව දූතෙක්වත් හරි from heaven preach any other gospel to you than what we have preached to you, let him be accursed. අපි හෝ දේව දූතෙක් හෝ නුඹලාගේ නැත්නම් සුභාරංචිය නුඹලා ඇසූ සුභාරංචිය ඒකයි මේ කියන්නේ. නුඹලා ඇසූ සුභාරංචියට පටහැනි සුභාරංචියක් දේශනා කරනවා නම් ඒ කෙනා සාපලද්දෙක් වේවා. ඒ කෙනා සාපලද්දෙක් වේවා. හරිද? මේක සාපයක්. මම නෙමෙයි පාවුලතුමා කියන්නේ මේ ගලාති 1:8 හරි සාප වේවා. එහෙම කියලා කියනවා as we have said before. So now I say again නැවත වතාවක් පාවුලතුමා කතා කරලා කියනවා. මොකද නැවත වතාවක් කියන්නේ? If anyone preaches any other gospel to you than what you have received, let him be accursed. Let him be accursed. ඒ කියන්නේ නුඹලා මේ තාක් ඇසූ සුභාරංචියට නැතුව පටහැනිව වෙනස් සුභාරංචියක් කවුරු හරි කෙනෙක් දේශනා කරනවා නම් ඒ කෙනාට සාප වේවා. ඔව්. ඒ කෙනාට සාප වේවා. ද පාවුලතුමාම තමයි කිව්වේ සාපයත් ආශිර්වාදයක් එකටින් එන්න බෑ කියලා. නේද? එහෙම කියපු එක්කෙනා මේ කතා කරලා කියනවා සුභාරංචිය වෙන සුභාරංචියක් දේශනා කළොත් ඒ කෙනාට සාප වේවා කියලා. ඒ කියන්නේ එච්චරට ඒක භයානකයි. මොකද සුභාරංචිය විකෘති කරනවා කියලා කියන්නේ යේසුස් වහන්සේ හදපු මාර්ගය විකෘති කරා කියන එකයි. යේසුස් වහන්සේ හදපු මාර්ගය මේ සදාකාලික ජීවිතයට ඇතුල් වෙන්න. යේසුස් වහන්සේ පිහිටවන්න යන සදාකාලික රාජ්‍ය දහසක් අවුරුදු පාලනය මේ ලෝකයේ ආදම්ට දුන්න ඒ දේ නැවත වතාවක් මිනිස්යාට දීලා දෙවනි ආදම් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජුන්ගේ රජ ලෙස ජෙරුසලමේ පාලනය කරද්දී මුළු ලෝකයම මේ තියෙන විදිහට නමුත් ක්‍රමවේද වෙනස් වෙලා ආර්ථික ක්‍රම, පොලි දේශපාලන ක්‍රම වෙනස් වෙලා දෙවියන් වහන්සේගේ ක්‍රමය මේ ලෝකයේ පිහිටවල අවුරුදු 1000ක් පාලනය කරන්න යන ඒ රාජ්‍යයට ඇතුල් වෙන මාර්ගය විකෘති කරනවා නම් කවුරු හරි ඒ කෙනාට සාප වේවා. වා. ඒ කෙනාට සාප වේවා. ඒකයි කතා කරලා කියන්නේ. ඒතකොට අද අපි දකිනවා සුභාරංචි ගොඩක් තියෙනවා. මට මතකයි මම ගොඩක් වෙලාවට සම්මන්ත්‍රණ කරන වල දුර පළාත්වල සමහර පළාත්වලට ගිහලා සම දුර පළාත් වෙන්න ඕනේ නැහැ කොළඹ පවා. කයෙන් හරි ඇහුවාම මොකද සුභාරංචිය කියලා කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද සුභාරංචිය කියලා කොහොමද දන්නේ? යේසුස් වහන්සේලට සුව කරනවා, යේසුස් වහන්සේ සපලත්වය දෙනවා, යේසුස් වහන්සේ ප්‍රශ්න විසඳනවා, යේසුස් වහන්සේ හාස්කම් කරනවා. ඒක සුභ ආරංචිය නෙමෙයි. එහාස්කම සුභ ආරංචිය නෙමෙයි. මාක් 16 කතා කරලා තියෙනවා පැහැදිලිව. නුඹලා ගොස් සියලු ජාතින්ට සුභ ආරංචිය දේශනා කරන්න. අදහන්නා වූ අය බෞතිස්ම කරන්න. ගලවනු ලද්දා වූ අයගේ ලකුණු නම් මේවයි කියලා ලියනවා. ඒ ඔක්කොම විස්තර දෙනවා. හාස්කම් කරනවා මේ දේවල් කරනවා කියලා. ඊට පස්සේ 20 වෙනි පදේ කියනවා මෙන්න මෙහෙම. ඔහු ගොස් සියලු තැන්වල දේශනා කළේ. ඒ කියන්නේ සුභ ආරංචි දේශනා කරා. ස්වාමින් වහන්සේද ඔවුන් අතින් සිදු කරන ලද පුදුම සහ ලකුණු වලින් වචනය ඒ කියන්නේ සුභ ආරංචිය ස්ථිර කළසේක. ඒතර සුභ ආරංචිය කියනකොට ඒක ස්ථිර කරන ලකුණු තමයි පුදුම සහ ලකුණු හාස්කම්. හාස්කම සුභ ආරංචිය නෙමෙයි. හාස්කම සුභ ආරංචිය නෙමෙයි. නමුත් අද හාස්කම තමයි සුභ ආරංචිය හැටියට දේශනා කරන්නේ. ඒක වැරදි සුභ ආරංචියක්. ඒක වැරදි සුභ ආරංචිය. ඒක පාළුතුම කතා කරලා කියනවා. යම් කිසි කෙනෙක් නුඹලා අසෝ සුභ ආරංචියට වඩා වෙනස් සුභ ආරංචියක් දේශනා කරනවා නම් ඒ කෙනාට සාප වේවා කියලා. ඒතර මම බැලුවා පාළුතුමා මොකද්ද කතා කරපු නැත්නම් දේශනා කරපු සුභ ආරංචිය. පාවළුතුමා මොකද්ද දේශනා කළ සුභ ආරංචිය? ඒක අපිට හොයන්න පුළුවන් වැඩි දුර යන්න ඕනේ නැහැ. අපි පොඩක් ආපස්සට පෙරලනවා ක්‍රියාපොතට. ක්‍රියාපොතේ අපි දකිනවා පාවළුතුමා ග්‍රීසියේ ඇතන්ස් නුවරට යනවා. ග්‍රීසියේ ඇතන්ස් නුවර එතුමා ඇවිදවිද ඉන්න වෙලාවේ දකිනවා කාරණා කීපයක්. එක එක දෙවිවරුන්ට රූප හදලා ඒ අය නමස්කාර කරනවා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා එතනට ආපු ෆිලොසොෆර් කෙනෙක්. එතනට ඇවිල්ලා දර්ශනවාදියෙක් ඒ කාලේ හිටපු මේ පාවළුතුමාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. අහනකොට පාවළුතුමා කතා කරලා කියන එයා සුභාරංචි දේශනා කරන්න ගන්න එතන ඉන්න අයට. එතකොට සුභාරංචි කතා කරන්න යනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාව ගෙන්නනවා තැනකට. ගෙනලා කියනවා හරි කියන්න ඔයාගේ සුභාරංචිය මොකක්ද? නැත්නම් ඔයා කතා කරන පණිවිඩය මොකක්ද? ඔයා මේ අමුතු දෙවිවරුන් ගැන කතා කරනවා කියලා අපිට තේරෙනවා. උතර පාවළුතුමා කතා කරලා කියනවා ක්‍රියාපොතේ 17 හරි 16 වෙනි ඉන සමාන ක්‍රියාපොතේ 17 22 22 ඉඳලා කතා කරලා කියනවා then Paul stood in the midst of Areopagus and said, men of Athens, I perceive that in all things you are very religious. ඔබ සියලු දේවලදී ආගමිකයි කියලා මට පේනවා. ඒතර එතුමා කතා කරන for as I was passing through and considered the objects of your worship, I even found an altar with this inscription to the unknown God. නොදන්නා දෙවි කෙනෙකුට පවා නුඹලා අල්තාරයක් හදලා තියෙන බව මම දැක්කා. හරි. ඒතොර එතුමා කතා කරලා කියනවා මෙහෙම. Therefore the one whom you worship without knowing. ඔබ නොදැන නමස්කාර කරන මේ දෙවියා මම නුඹලාට දැන් ප්‍රකාශ කරන්න. දැන් බලන්න පාවළුතුමා පාවිච්චි කරපු දේ. පාවළුතුමා රූප නමස්කාරය ගැන දොස් තිබ්බේ නැහැ. පාවළුතුමා රූප නමස්කාරයට බැන්නේ නැහැ. ඒක වැරදි පාපයක් කියලා සාප කරේ නැහැ. මුකුත් කරේ නැහැ. ඒක නුඹලා නොදන්නා දෙවි කෙනෙක් කියලා තනක් තිබුණ අල්තාරයක්. නුඹලා නොදැන අදහන මේ දෙවියෝ කවුද කියලා මම නුඹලට පෙන්වන්නම්. ඒතකොට දෙවියන් වහන්සේ කෙනා එයා කතා කරන්න ගත්තා. එතකොට කතා කරලා කියනවා මෙන්න මෙහෙම 24 ඉඳලා. God who made the world and everything in it since he is Lord of heaven and earth does not dwell in the temples made with hands. මේ මුළු ස්වර්ගයත් පොළවත් හදපු සියලු දේ නිර්මාණය කරපු දෙවියන් වහන්සේ මිනිසාගේ අතින් සෑදූ ගෙවල් වල වාසය කරන්නේ නැහැ. ස්ටේපන් කිව්වෙත් ඔය කතාවම. මරණ වෙලාව. හරි. දැන් එහෙම කියලා බලන්න මේ සුභාරංචිය කියලා පාවළුතුමා කතා කරනකොට ආරම්භ කරන්නේ මැවිල්ලේ ඉඳලා. දෙවියන් වහන්සේ මේ මුළු ලෝකෙම හැදුවා. දෙවියන් වහන්සේගේ බලය, උන්වහන්සේගේ සලස්ම, උන්වහන්සේගේ මැවිල්ල ගැන කතා කරනවා. හරි. Nor is he worshipped with men's hands as though he needed anything since he gives to all life, breath and all things. මෙයා කියනවා මිනිස්යාගේ අත්තුලින්වත් සාත්තුවෙන්වත් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න බෑ. මොකද හරියට නිකන් දෙවියන් වහන්සේට යමක් ඕනේ වගේ. එහෙම අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේට. මොකද දෙවියන් වහන්සේ සියල්ල සාදපු කෙනා විතරක් නෙමෙයි මිනිස්යන්ට හුස්ම දෙන්නෙත් දෙවියන් වහන්සේ. මිනිස්යන්ට සියලු දේ දෙන්නෙත් දෙවියන් වහන්සේ. ජීවනය දෙන්නෙත් දෙවියන් වහන්සේ. ඒ නිසා අපිට බෑ මිනිස්යාට යමක් දෙන්න. දැන් බලන්න මේ සුභාරංචිය කියන්නේ මේ පාවළුතුමා දේශනා කරපු සුභාරංචිය. හරි? එහෙම කියලා 26 වෙනි පදයේ මෙහෙම කියනවා and he has made from one blood every nation of men to dwell on all the face of the earth and has determined their appointed times and the boundaries of their dwellings. Then බලන්න මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම. එක මිනිසෙක්ගෙන් මුළු මිනිස් වර්ගයාම හැදුවා. හදලා ඒ අයට කාලවල් දුන්නා. ඒ අයට සීමාවන් දුන්නා, boundaries දුන්නා, වාසය කරන රටවල්, ප්‍රදේශ, ගම්මාන ගෙවල් දුන්නා. ඒ ස්ථාන දුන්නා. ඒ දෙවියන් වහන්සේ. බලන්න දෙවියන් වහන්සේගේ මේ යේසුස් වහන්සේගේ සුභාරංචි මේ ප්‍රකාශ කරන්නේ. හරි? Paul tuma. ඒ සුභාරංචි ප්‍රකාශ කරනකොට පටන් ගන්න මෙතනින්. ඊට පස්සේ කතා කරලා කියනවා so that they should seek the Lord. හරි? ඒ කියන්නේ ඒ අය දෙවියන් වහන්සේව සෙවිය යුතු වෙනවා. මොකද දෙවියන් වහන්සේ සියල්ලම හදපු නිසා, සියල්ලන්ට ජීවනය දෙන නිසා, සියල්ලන් විසින් දෙවියන් වහන්සේව සෙවිය යුතු තිබෙනවා. හරි? ඊට පස්සේ though he is not far from each one of us, unwahanse duraswa sitin na api ekinek kenage. Ita passe kiyana for in him we live and move and have our being. E unwahanse tula api jeevath wenawa, api gaman karanawa, api karana ishta karagannawa unwahanse tula. Hari api jeevath wenawa kiyana eka adahas karanna. Ehema kiyala 29 weni pade therefore since we are the offspring of God. එකනේ අපි දෙවියන් වහන්සේගෙන් පැවත එන නිසා ද පාළුතුමා මේ කතා කරලා කියන්නේ අපි දෙනසෙන් පැවත එන නිසා අපි මේ දිව්‍ය ස්වභාවය රත්තරන් වලටවත් රිදී වලටවත් සමාන කරන්න නරකයි අතින් සෑදූ දේවල් වලට සමාන කරන්න නරකයි දිව්‍ය ස්වභාවය දිව්‍ය ස්වභාවය divine nature දිව්‍ය ස්වභාවය මේ අතින් සෑදු රූප වලට සමාන කරන්න අර කරතරන් රිදී වලට සමාන කරන්න අරකයි කියලා කියනවා. දැන් බලන්න කතා කරන හැටි පාළුතුමා අයට. හරි. ඊට පස්සේ කියලා කියනවා දෙවියන් වහන්සේ මේ කාලයේදී අපගේ තිබුණා වූ ඒ නොසැලකිලිමත් භාවය උන්වහන්සේ අමතක කරලා සියලු මිනිස්යන්ට දැන් අණ කරනවා. but now commands all men. සියලු මිනිස්යන්ට අණ කරනවා. සියලු තැන්වල සිටින සියලු මිනිස්යන්ට අණ කරනවා. මොකටද? පසුතැවෙන්න repent මෙන්න පණිවිඩය යේසුස් වහන්සේ ඕක තමයි ලූක් 24:44 කිව්වේ ලූක් 24:44 උන්වහන්සේ කතා කරලා කියනවා රාජ්‍යයේ මේ සුබ නැත්තම් ජෙරුසලමෙන් පටන් අරන් පසුතැවීමේ සුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලබන්නේ මනුෂ්‍ය පුත්‍රයා කරන කොටගෙන නැත්තම් යේසුස් වහන්සේගේ නාමයෙන් පසුතැවීම සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලබන්නේ යයි කියලා කියනවා. ජෙරුසලමෙන් පටන් අරන්. ඒතර මෙතන කතා කරලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ අණ කරනවා සියලු මිනිස්යන්ට මොකද්ද? පසුතැවෙන්න. ක්‍රමවේදය යේසුස් වහන්සේ ලූක් 24:44 කිව්වා. ජෙරුසලමෙන් පටන් අරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පසුතැවීම මුළු ලෝකයටම ප්‍රකාශ කරනු ලැබේ. ඒක තමයි සුභාරංචිය. පසුතැවීම. ඇයි පසුතැවෙන්නේ? ඇයි අපි සමාව ඉල්ලන්න ඕනේ? ඇයි අපි පශ්චාත්තාප වෙලා කියන්නේ සමාව ඉල්ලන එක විතරක් නෙමෙයි. පසුතැවෙනවා කියන්නේ මොකක්ද දන්නවද? අපි වරද අවබෝධ කරගෙන අපි වරද කළ බව පිළිගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල පව් සමාව තිබෙන බව අදහමින් නැවත ඒ මාර්ගයේ නොයන්න අපි හැරෙමින් සමාව ඉල්ලන්නේ. පශ්චාත්තාපය කියන්නේ මේ කාරණා පහ සම්පූර්ණ වෙන්න ඕනේ. පසුතැවෙන්න. ඒතර ලෝකයේ සිටින සියලු මිනිස්යන්ට දෙවියන් වහන්සේ අණ කරනවා පසුතැවෙන්න කියලා. ඇයි පසුතැවෙන්න කියලා කියන්නේ? මිනිස්යාගේ පාපිෂ්ඨ ස්වභාවය දරාගෙන මේ මාංශවත් වූ ස්වභාවය දරාගෙන දේව රාජ්‍යයට තුල් වෙන්න බැරි නිසා. දැන් මේ සුභාරංචිය මේක තව විස්තර ගොඩක් තියෙනවා. මේක තව විස්තර ගොඩක් තියෙනවා මම පුළුවන් තරම් අද විස්තර කරන්න දෙන්න උත්සාහ කරන්න මේ සුභාරංචියේ කොටස නැත්නම් මේ පාළුතුමා මෙතන කතා කරලා ගලාතියට යනවා ගලාතියට ගිහිල්ලා එපීසයට යනවා එපීසයට ගියාම එපීසයේ හම්බ වෙනවා යේසුස් වහන්සේ ගැන උගන්වලා සුභාරංචියක් දීලා හිටපු ගෝලයෝ ටික එයාට සුභාරංචිය දුන්නේ අපොලොස් කියලා කෙනෙක් ඒ අපොලොස් කියන කෙනා අපොලොස් කියලා සිංහලෙන් තියෙනවා අපි දකිනවා ක්‍රියා 18 එයා එපිසේයට සුභාරංචිය දෙනකොට එතනට එනවා අක්කලා සහ ප්‍රිසිලා කියන දෙන්න. ඒ අය පාළුතුමත් එක්ක ඉඳලා එන්නේ. ඒතර එයා හොඳට දන්නවා ආත්මයන් වහන්සේ ගැන සහ ක්‍රියාව ගැන. එතකොට මේ අය අපොලොස් දේශනා කරනවා අහලා අපොලොස්ට පැත්තකට කතා කරලා බයිබලයේ තියෙනවා අපොලොස්ට නිසියාකාරව more accurately කියන්නේ එයා accurately ඉගෙනුවා more accurately ඒ කියන්නේ fine tune කරා. අපොලොස්ගේ සමහර කාරණා සම්පූර්ණව තිබුණ නැහැ. අපොලොස් සමහර කාරණා දැනගෙන හිටියේ නැහැ. ඒ දැනගෙන හිටපු නැති කාරණේ මොකක්ද කියන එක අපිට තේරෙනවා ක්‍රියාපොතේ 19ට එනකොට. ක්‍රියාපොතේ 19 පාවුලතුමා අපොලොස් ගියාට පස්සේ කොරින්තියට ගියාට පස්සේ පාවුලතුමා එපිසේට එනවා. එනකොට මේ ගෝලයෝ ටික හම්බ වෙනවා. මේ අපොලොස්ගෙන් සුභාරංචිය ආපු ගෝලයෝ ටික මුණ ගැහෙනවා. මුණ ගැහුණාම ඒගොල්ලන්ගේ රැස්වීමකට යනවා පාවුලතුමා. රැස්වීමකට ගිය වෙලාවේ පාවුලතුමා රැස්වීම මැද්දේ හරි අවසානයේ හරි අහනවා ප්‍රශ්නයක් මෙන්න මේ වගේ. නුඹලා අදාහගත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවේ නැද්ද කියලා අහනවා. ඒතර ඒ අය කියන උත්තරයක් දීලා ශුද්ධාත්මයන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ අපොලොස් ඒගොල්ලන්ට සුභාරංචිය දුන්නට ශුද්ධාත්මයන් වහන්සේ ගැන අපොලොස්ට හරි අවබෝධයක් තිබුණ නැති වෙන්න පුළුවන්. සමහර විට ඒක නිසා වෙන්න ඇති අකලා සහ ප්‍රිසිලා පැත්තට කතා කරලා more accurately තවත් නිවැරදිව ඒක කියලා දුන්නා කියලා කිව්වේ. ඒ මොකද ආත්මයන් වහන්සේගේ ක්‍රියාව හරි වැදගත් සුභාරංචියත් එක්ක අපි ඒක දන්නවා. හරි. ඒතර ආත්මයන් වහන්සේ කොහොමද ක්‍රියා කරන්නේ? නැත්නම් මේ සුභාරංචියේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාදාමය මොකක්ද? ඒක හරි වැදගත්. පාවුලතුමා ඊට පස්සේ කතා කරලා කියනවා සුභාරංචි මේ සුද්ධාත්මයන් වහන්සේ ගැන දේවල් කතා කරනවා. දැන් මොකද්ද මේ කතා කරලා කියන්නේ? අපි දකිනවා යේසුස් වහන්සේ කියනවා මතෙව් 24:14 රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරනු ලබන්නේ එවිට අන්තිමේ එන්නේ කිය. හරි? රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට. ඒතර රාජ්‍යයේ සුභාරංචිය. මොකද්ද රාජ්‍යයේ සුභාරංචිය? යේසුස් වහන්සේ පිහිටවන්ට යන රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයට ඔබට පංගුකාරත්වය ලබන්ට පුළුවන්. ඒ පංගුකාරත්වය ලබන්න නම් ඔබගේ පෞකාර මාර්ගයෙන් මාංශිකත්වයට යන මාර්ගයෙන් ඔයා හැරිලා යේසුස් වහන්සේගේ මාර්ගයට නැත්නම් උන්වහන්සේගේ ස්වභාවය දරන මාර්ගයට ඇතුල් වෙන්න අවශ්‍යයි. ඔබ එහෙම ඇතුල් වෙන්න මාර්ගයට තමයි ඔබට තිබිච්ච පාපයට බාධකය වන පාපයට තිබිච්ච සමායන මෙහෙම කියනවා. ඒ මාර්ගයට ඇතුල් වෙන්න තිබිච්ච බාධකය වෙන පාපයට තමයි යේසුස් වහන්සේ වන්දි ගෙව්වේ. ඒතර සුභාරංචිය මොකද්ද? දැන් ඔයා වන්දියක් ගෙවන්න ඕනේ නැහැ. ඔයා වෙනුවෙන් යේසුස් වහන්සේ වන්දිය ගෙව්වා. මොකටද? ඔයා හැරිලා යේසුස් වහන්සේ වෙතට එන්න, යේසුස් වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙන්න. අන්න එතකොට ඔයාට මේ රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. කඳුලක් නැති, වේදනාවක් නැති, සදාකාලික වූ රාජ්‍යයට ඔයාට ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒකයි සුභාරංචිය. රාජ්‍ය සුභාරංචිය එක. දැන් ඔය සුභාරංචිය හැර වෙන මොන සුභාරංචියක් කවුරු හරි දේශනා කරනවා නම් ඒකේ නසාපලද්දෙක්. ඒකේ නසාපලද්දෙක්. මන්නේ මේ කියන්නේ. පාවුලතුමා කතා කරලා කියන්නේ. පාවුලතුමා කතා කරලා කියන 1 කොරින්ති පොතේ අපි පොඩ්ඩක් බලමු පාවුලතුමා ඒ කොටස දිනනවාද කියන. තව වාක්‍ය දැන අර ඇතැන්ස් වලදී කියපු කොටස කතා විතරයි කියලා. 1 කොරින්ති 15 පාවුලතුමා කතා කරලා කියනවා සුභාරංචිය ඉතුරු කොටස රාජ්‍ය සම්බන්ධව සදාකාලික ජීවනයේ සම්බන්ධව පාවුලතුමා කතා කරන දේක් බලමු. මෙන්න පාවුලතුමා කතා කරලා කියනවා 1 කොරින්ති 15:44 හරි 44 මෙහෙම තියෙනවා. 44 කියනවා there is a natural body, ඒ කියන්නේ ස්වභාවික ශරීරයක් ඇත්තේ, ආත්මික ශරීරයක්ද ඇත්තේ. පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් මේ ඉංග්‍රීසියෙන් තියෙන මෙම first man Adam became a living being. පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් ජීවමාන ප්‍රාණයක් විය. නමුත් last Adam became a life giving spirit. අන්තිම ආදම් ජීවනය දෙන ආත්මයක් විය. එහෙම කියලා මෙන්න මෙහෙම කියන. However, the spiritual is not first but the natural, and afterward the spiritual. The first man was of the earth. Palaveni manushya polaven. Hari? Made of dust. Duvillen haduwe. Second man, the Lord. The second man is the Lord. Devani manushya swamin wahansei. Swargen. Hari? As was the man of dust, so also are those who are made of dust. Ekene poloven manushya haduwa wage tamai manush duvillen hadunu manushya polove manushya wage. Ekene Adam wage. Api dakinawa. Manushya okkoma Adam ge swarupe tiyenne. Eka simple udaharanayak man genna. Kaage hari kenekuta kaata hari kiyanne oya gathi me wage waradak una kiyala. Eya kiyanne ahawala nisai man me warada karanne. Ekene warada eya piliganne naha wen kenekuta chodana karanawa wen kenek pita warada patawala. හැම වෙලාවෙම තව කෙනෙක් තමයි වැරද්ද. ආදම් කරේ ඒක. ඒතර ආදම් වගේම තමයි පොළවේ ඉන්න අනිත් මිනිස්සු ඔක්කොම. ඒ වගේම තමයි පාවුලතුමා කියනවා right and as is the heavenly man so are those who are heavenly. ස්වර්ගික වූවන් හරියට ස්වර්ගික මිනිස්සයා වාගේ. හරි. එහෙම කියලා කියනවා ඊළඟ පද 49. And as we have borne the image of the man of dust, api duvillen sadu manushyaage swarupaya daruwa wagema, we shall also bear the image of heavenly man. Swargika manushyaage swabhavayat api daranta yanawa. Api Bible pade poddak karana damu. E pade hari watinawa 49. Api polave manushyaage swarupaya daruwa hasema. ස්වර්ගීක මනුෂ්‍යයාගේ ස්වරූපයත් දරන්ට යනවා. සුභාරංචියේ අරමුණ තමයි භූමික මනුෂ්‍යයාගෙන් හෙවන්ලි මනුෂ්‍යයට ස්වර්ගීක මනුෂ්‍යයා තත්වයට අපි වරන් යන්නේ. සුභාරංචිය දුන්නේ අන්න ඒකට. යේසුස් වහන්සේගේ පූජාවේ අරමුණ නම් භූමිකව සිටි විනාශයට යන ආදම්ගේ ස්වරූපය අරගත්ත මනුෂ්‍යයන්ව ස්වර්ගික මනුෂ්‍යයාගේ ස්වරූපයට හැරවන එක. ඒක තමයි කිව්වේ අපි භූමික මනුෂ්‍යයාගේ ස්වරූපය දරුවාසේම ස්වර්ගික මනුෂ්‍යයාගේ ස්වරූපයත් අපි දරන්නට යනවා. ඒතර ඒ ස්වරූපයට හරවන්නේ කවුද? අපිට බෑ හැරෙන්න. ඒ අපිව භූමික මනුෂ්‍යයාගේ ස්වරූපයෙන් ස්වර්ගික මනුෂ්‍යයාගේ ස්වරූපයට අපිව හරවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒකට තමයි ශුද්ධාත්මයන් වහන්සේ අප තුල වාසය කරන්නේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේට අප තුල වාසය කරන්න නම් අපි පාපිෂ්ඨ ස්වභාවයෙන් හැරෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව පිළිඅරගෙන අපි නැවත හැරෙන්න ඕනේ. පසුත වෙනවා කියන්නේ ඒක. මේක තමයි සුභාරංචිය. විනාශයට යන සෙනඟ. දෙවියන් වහන්සේ විනිශ්චය කරා සූදානම් කරලා තියෙන සෙනඟ. ගිනි විලට යන්න ඉන්න සෙනගකට කතා කරලා කියනවා සුභාරංචියක් තියෙනවා. ඔයාට ওই ගිනි විලෙන් බේරිලා සදාකාලිකව යේසුස් වහන්සේත් එක්ක හරි ලස්සන ලෝකයක රජකම් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක සුභාරංචියක් නෙමෙයි. ගිනි විලක සදාකාලිකව පිච්චෙන්ට යන සෙනගකට උන්වහන්සේ කතා කරලා කියනවා ඔයාට ওই සදාකාලිකව පිච්චෙන ගිනි විලෙන් ගැලවිලා සදාකාලිකව ප්‍රීතිමත්ව දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න වරම තියෙන අවස්ථාව තියෙනවා. ඒකට තියෙන එක දෙයයි. ඔයාගේ පාපිෂ්ඨ මාර්ගවලින් හැරෙන්න. යේසුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන ඔයාට පව් සමාව තියෙන බව විශ්වාස කරන්න. ඔයාගේ මානසික මාර්ගයෙන් හැරිලා සදාකාලික වූ යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන ඒ ස්වර්ගික මිනිස්යාගේ ස්වරූපය දරන ඒ ස්වරූපය දරන්න පුළුවන් වෙන මාර්ගයට හැරෙන්න. ඒ මාර්ගයේ යේසුස් වහන්සේ අපිව අරන් යනවා ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. අන්න ඒකයි සුභාරංචිය. ඕකයි සුභාරංචිය. ඕක නිසා තමයි යේසුස් වහන්සේගේ නැවත නැගිටීම දේශනා කරේ. පාවුලතුමා කතා කරලා කියනවා ඇතැන්ස් වල. මේ නිසා මේ දෙවියන් වහන්සේ එක මිනිස්සෙක් කරහා මුළු ලෝකය විනිශ්චය කරන්න නියම කරලා තිබෙනවා. ඔවා කියවන්නේ කොටස. ක්‍රියාපොතේ 17. එක මිනිස්සෙක් කරන කොටගෙන. ඒ මිනිස්යාව දෙවියන් වහන්සේ මල උන්ගේ නැගිටෙව්වා. ඇයි උන්වහන්සේ සදාකාලිකව ජීවත් වෙන දෙවියන් වහන්සේ නිසා සදාකාලිකත්වයට උන්වහන්සේ මුල්ගල තව නැත්නම් උන්වහන්සේ ආරම්භ කරපු නිසා ප්‍රථම ඵලය ලෙස උන්වහන්සේ මල උන්ගේ නැගිට නිසා තවත් අය මල උන්ගේ නැගිටින්ට යනවා සදාකාලික ජීවණයට. ඒකයි සුභාරංචිය. තොර සාරාංශයක් විදියට යේසුස් වහන්සේගේ සුභාරංචිය රාජ්‍යයේ සුභාරංචිය වෙන්න මේකයි. පාපිෂ්ඨ ස්වરૂපේ දරන අපි මිනිසයා ඒ මාංශයේ ක්‍රියා කරන කොටගෙන සදා කාලික ගිනිවිලකට නියම වෙලා තිබෙනවා. විනිශ්චය දවසේදී ඒ නියමය සිද්ධ වෙන්න යනවා. හැබැයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ අපිට බොහෝසේ ආදරය කරන නිසා උන්වහන්සේ මිනිසෙක් විදියට මේ පොළවට ඇවිල්ලා මිනිසයාගේ වරදට මිනිසයා ගෙවන්ට යුතු වන්දිය උන්වහන්සේ නිදොස් මිනිසෙක් ලෙස ගෙව්වා. ඒ පූජාව නිසා අපිට උරුමකම ලැබුණා. ඒ පූජාව නිසා පාපයට සමාව අරගන්න ඒ හරහා යේසුස් වහන්සේ පිහිටවන්න යන සදාකාලික රාජ්‍යයේ පංගුකාරත්වය ලබන්න. ඒ සදාකාලික ජීවනයට ඇතුල් වෙන්න අප සියලු දෙනා භූමික ස්වરૂපය දරාගෙන සිටින අපි සියලු දෙනා ඒ භූමික ස්වરૂපය අතහැර ඒක මරා දමා ස්වර්ගික ස්වરૂපයට හැරෙන්න අවශ්‍යයි. ඒ හැරෙන්න නම් ආපහු සමාවිල්ලා යේසුස් වහන්සේගෙන් ඒ මාර්ගයෙන් හැරිලා සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි. අපේ ජීවිතේ පාලනය දෙන්න. ගලාතිවරුන්ට පාවුලතුමා ඊට පස්සේ අන්තිමට කතා කරලා කියනවා මාංශයේ ක්‍රියා නම් මේවාය කියලා ලිස්ට් එකක් දෙනවා. ගලාති 5:17 ඉඳලා. උන්වහන්සේ එතුමා කතා කරලා කියනවා පාවුලතුමා කතා කරලා කියනවා ගලාති 5:17 මාංශයත් ආත්මයත් එකිනෙකට විරුද්ධයි. මොකද ආදම්ගේ ස්වરૂපය ස්වර්ගික ස්වરૂපයට සම්පූර්ණ පටහැනි. ඒතර මාංශිකත්වය ආත්මයට විරුද්ධව ක්‍රියා කරනවා යුද්ධ කරනවා. ඒතර මාංශයේ ක්‍රියා තමයි ගොඩාක් විස්තරයක් තියෙනවා. ඊට පස්සේ පාවුලතුමා කතා කරලා කියනවා නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ගුණවන්තකම, මෘදුකම මේ කාරණා. එතකොට පාවුලතුමා කතා කරලා කියන්නේ මාංශයේ ක්‍රියා කරන්න සදාකාලික ගිනිවිලට යනවා. ආත්මයන් වහන්සේ කරන කොටගෙන ස්වර්ගික මිනිසයාගේ ස්වરૂපය දරන කෙනා සදාකාලික ජීවනයට ඇතුල් වෙනවා. මේක තමයි සරල සුභාරංචිය. ඔය සුභාරංචියට පටහැනි. ඔය සුභාරංචිය කියන්නේ නැතුව වෙන මොන සුභාරංචිය දේශනා කළත් ඒකේනට සාප වේවා. ඒකේනට සාප වේවා. මන්නේ මේ කියන්නේ ගලාති 1:11. දේව දූතෙක් හෝ වේවා, මිනිසෙක් හෝ වේවා, කවුරු හරි වේවා. මේ සුභාරංචියට පටහැනි වෙන සුභාරංචියක් විකෘති කරන ලද සුභාරංචියක්. වෙන සුභාරංචියක් කියන එක වැරදි. perverted gospel. විකෘති කරන ලද සුභාරංචියක්. ඒක සපලත්වයේ සුභාරංචිය. ඒක මේ ලෝකේ පොහොසත් වෙන සුභාරංචිය. මේ ලෝකේ වස්තු සම්භාරයන් ගොඩනගා ගන්න සුභාරංචිය. ඒ සියලු සුභාරංචි පාළුතුමා කියනවා සාප වේවා. ඒක ඇත්තට සීරියස්. මොකද ඒකෙන් වෙන්නේ යේසුස් වහන්සේගේ ස්වභාවය දරාගෙන සදාකාලික ජීවනයට ඇතුල් වෙන මාර්ගය ප්‍රකාශ කරනවා වෙනුවට ආදම්ගේ ස්වභාවය දරන මේ පොළවේ ස්වභාවය තුල තමන්ගේ කාරණා ඉෂ්ට කරගන්න මිනිස්සුන්ව යොමු කිරීම ස්වර්ගික මිනිසයාගේ ස්වરૂපයට ගෙනියන්නේ නැතුව තව භූමික මිනිසයාව තව එතන හිර කරන එකයි ඒ සුභාරංචියෙන් කරන්නේ. අන්න ඒක නිසයි මගේ සහෝදරයා සහෝදරිය පාළුතුමා කතා කරලා කියන්නේ එහෙම කරන කෙනාට සාප වේවා. එච්චරට සීරියස්. මම වාට කියන්න යේසුස් වහන්සේ ඔයා මං ගැන ගොඩාක් සලකනවා. උන්වහන්සේ එන්න ඊටාම ආසන්නව තිබෙනවා. ඒ නිසා මම වාට කියන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඔයාගේ ජීවිතේ භූමික වූ ආදම්ගේ ස්වરૂපයෙන් වෙනස් වෙලා ස්වර්ගික වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපයට හැරෙන ඒ ඉමේජ් එකට හැරෙන මාර්ගයට ඇතුල් වෙන ඒ සුභාරංචියේ පංගුකාරත්වය ලබන්න. ඔයා මේ වෙනකොට ඇතුල් වෙලා නම් ඒ තුල ස්ථිරව යන්න. අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්න. යක්ෂයා සතුරා මොන බාධාව ගෙනාවත් ඒ තුල නොසැලී සිටින්න. යේසුස් වහන්සේ කිව්ව අවසානයේ දක්වා විශ්වාසවන්තව සිටින්නා ගලවනු ලබන්නේ කියලා. නොසැලී සිටින්න. මේකයි රාජ්‍යයේ සුභාරංචිය. ඔයා ප්‍රකාශ කළ යුත්තේ me subharanchiai. Vaya jivatve yuttet me subharanchia udesai. Rajye subharanchia kiwe Jesus Christus vahanse sthapita karanta yana. Rajye pangukaratwe labanta. Obata hadana marge, obata hadapu marge ta atulvena kramavedeyai. E subharanchiye tiyenne. E nisa e subharanchita api sielu dena pangukaratwe labamu. Oba mama api sielu dena ekatu vela මේ රාජ්‍ය සුභාරංචිය සියලු දෙනාට සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරමු. අපි ආඥා කරමු ස්වාමිනි. දේව පියාණනි අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේම අපගේ ස්වාමින් වහන්සේ නිසා ඔබ වහන්සේ අප වෙනුවෙන් මැරුණු නිසා පූජාවක් වුණ නිසා අපේ වන්දිය ඔබ වහන්සේ ගෙවපු නිසා අපේ මගේ පාපයට කුලිය ඔබ වහන්සේ ගෙවපු නිසා මගේ මරණය ඔබ වහන්සේ අත්පත් කරගත්ත නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මාව මරණයෙන් ගලවලා දෙවන මරණයෙන් ගලවලා සදාකාලික ජීවනයට ඇතුල් කර නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, ඒ සදාකාලික වූ මාර්ගයේ මාව රැගෙන යන්න. ඒ දේව ඔබ වහන්සේ පිහිටවන රාජ්‍යයේ පංගුකාරත්වය ස්වාමිනී මට දෙන්න. දේව පියාණනි, ඒ මාර්ගය තුල මාව ස්ථිරව රැගෙන යන්න කියලා යාඥා කරනවා. ආත්මයන් වහන්සේ දිනපතා මා තුල ඔබ වහන්සේ ගොඩ නැගෙන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය, ස්වර්ගීක මිනිසයාගේ ස්වරූපය මා තුල දිනපතා ගොඩනගන්න ඔබ වහන්සේ ක්‍රියා කරන්න. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවය, මහිමය, සූතිය, ප්‍රශංසාව අපි දෙනවා ස්වාමීනි. මේ දේශය පුරාවට මේ රාජ්‍ය සුභාරංචි යන පිණිස අප වරම් පාවිච්චි කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. දවසේ අපිත් එක්ක එකතු වුණාට. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඕගොල්ලන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාට යේසු පිහිටයි.